ඊයේ පැවති ශ්‍රී ලංකා එංගලන්ත දෙවන 20-20 තරගයේ කාසිය වාසි දිනා පළමුව පන්දුවට පාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 111ක් පමණයි. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 111 ඉතිහාසගත වූයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2010 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවි ලකුණු 128කට දැවි ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එම වාර්තාව යලි අලුතෙන් පිහිටුවීමට සමත් වුණා. මේ අතර ඊයේ තරගයේදීම එංගලන්තය විසින් තවත් අලුත් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ ඔවුන් විසින් යවූ පවර් ප්ලේ පන්දු වාර 6 තුලදී එකදු 4 හෝ 6 පාරක් ලබා නොදී එම පන්දු වාර 6ම ක්‍රියාත්මක කිරීමේ වාර්තාවයි. කාසිය වාසිය දිනා පළමුව පන්දුර පාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පවර් ප්ලේ පන්දු වාර 6ට ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 26ක් පමණයි. ඒ අතරතුර විකට් දෙකක් අහිම කර ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. සයිබීරියාවට එරෙහිව අරවින්ද ද සිල්වා නැමැති ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඊයේ වේගවත් සතකයක් වාර්තා කොට තිබෙනවා. බල්ගේරියාව සහ සයිබීරියාව අතර ජාත්‍යන්තර 20-20 තරගයක් ඊයේ පැවති අතර මෙම තරගය සඳහා ශ්‍රී ලංකාවේ උපන් ක්‍රීඩකයෙක් වන අරවින්ද ද සිල්වා නම් ක්‍රීඩකයෙක් බල්ගේරියාව වෙනුවෙන් ක්‍රීඩා කොට තිබෙනවා. 23 වියේ පසුවන ඔහු එම තරගයේදී පන්දු 60කින් වේගවත් සතකයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිමට 6.8ක් හා 4.8ක් එක්කිරීමටද සමත් වී තිබෙනවා. ඒ අනුව බල්ගේරියානු කණ්ඩායම පන්දු වාර 20 තුල කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 208ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සයිබීරියානු කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් පමණයි. අරවින්ද ද සිල්වා බල්ගේරියාවේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබන අතරතුර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවයි තොරතුරු වාර්තා වන්නේ. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.